අපි ඉන්නේ අබුඩාබේ එමිරේට් එකේ. අබුඩාබේ එමිරේට් එකේ තියෙන ලස්සනම ලස්සන හොටෙල් එක යස් අයිලන්ඩ් රොටානා හොටෙල්. ඉතින් මේ ට්‍රැවල් රෙස්ට්‍රික්ෂන්ස් අනුව අපිට ඩුබායි ඉඳලා අබුඩාබේ එනකොට අපිට තියෙන කොවිඩ් ටෙස්ට් එකක් කරන්න. ඒ ටෙස්ට් එක කරලා තමයි අපි මෙහෙට එන්න ඕනේ. ඉතින් හැමදාමත් වගේ ඔයගොල්ලෝ මතක් කරනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් මේ වෙද්දි අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම ලයික් එකක් දාන්න ඔයගොල්ලෝගේ යාළුවන් අතර ෂෙයාර් කරන්න අපේ වීඩියෝස් ඒ වගේම ඔයගොල්ලෝ UAE වලට ඩුබායි වලට එන්න බලන් ඉන්නවා නම් ඒ වගේම සිට් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයගොල්ලෝ පුළුවන් කමෙන්ට් කරන්න මොනා හරි දෙයක් දැනගන්න අපි අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා ඉතින් තව දේවල් තව ලස්සන ලස්සන දේවල් ඔයගොල්ලන්ට කියනවා ඒ වගේම තව ලස්සන තැනකට අපි යන්න බලාපොරොත්තු වෙනවා අබුඩාබි වල තියෙන මේන් ලෑන්ඩ්මාර්ක් එක තමයි ඇඳලා ඇස්තුවේන්නේ ඒක ඇවිල්ලා මොස්ක් එක. ඒක තමයි ෂේක් සෙයිඩ් ග්‍රෑන්ඩ් මොස්ක් එක. ඉතින් ඒක තමයි සිද්ධාස්ථානයන්නේ. ඉතින් අපිට යනකොට දැන් මේ යන්නේ ඇස්තුවේන්නේ යන්නේ. ඉතින් ඒ යනකොට ඊට අදාළ ඇඳුමක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ නැෂනල් ඩ්‍රෙස් එක තමයි අඳින්නේ. එහෙම නැත්නම් මුළු ඇඳම කවර් කරන්න ඕනි ඔළුව වහන්න ඕනි. ඉතින් මමත් ඒ විදිහ නැදගත්තා ඒ වගේම ෂෝල් එකක් ගත්තා හෙඩ් එක කවර් කරන්න. ඉතින් මේ කොවිඩ් සිටුේෂන් එක නිසා අපිට මොන වගේ තත්ත්වයක් එතන ඇති වෙයිද නැහැ මොකද මේ ගොඩක් වෙලාවට මේ අබුඩාබි වල මාස්ක් එකක්වත් ගලවන්න බෑ. ඉතින් අපිට බග් එක කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. කොහොම හරි අපි ඔයගොල්ලන්ට අපි බ්ලොග් එක යද්දී ඩක් කළා හරි ඔයගොල්ලන්ට අපි බ්ලොග් එක පෙන්නනවා. ඉතින් දැන් යමු. फ्रेंड्स अद अभी दें अवील अबूदाबील थी मेन लैंडमार्क बल मेके मॉस्किक मे मॉस्किक नाम तमाई शेख सईद ग्रैंड मॉस्किक इति मे कोविड रेस्ट्रिक्शन अनुव अभी मे मॉस्किक तयंकर नीति रीति अभी पिलीपदी नो नगेम मेक सिद्धस्थान निशा अभी तीन मुलो एगम खबर विन विधिट इमेंता इगुलोंगे नेशनल ड्रेस अंदे ගොඩක්ලාට ඔළුව කවර් කරන්න ඕන. ১৯৯৬ සහ ২০০৭ අතර කාලය තුල තමා මොරිෂ් හා පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පියෙ හැකියාවක් තියෙන සිරියානු ජාතික යූසෆ් අබ්දුල් කි විසින් තමා මේ පළියේ ගෘහ නිර්මාණ කටයුතු සිද්ධ කරලා තියෙන්නේ. One of the largest and most beautiful mosques in the world. Landscaping වලට හා vehicle parking වලට හැරුණු විට හෙක්ටයාර 12ක් වඩා වැඩි ප්‍රමාණයක් විහිදී පවතින මේ mosque එක. මේ පල්ලිය තියෙන විශේෂත්වය තමයි වෙනත් ආගම්වල අයට ඒ වගේම වෙනත් ජාතීන් අයට ඒ වගේම වෙනත් රටවල අයට මේ මොස්ක් එක නරඹන්නටත් ඒ වගේම එක්ස්ප්ලෝර් කරන්නටත් විවෘත වෙලා තියෙනවා. ඉතින් ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් අපිට. ඉතින් අපි මේක මේ සිද්ධාස්ථානයට එනකොට මේකේ ගෞරවය ආරක්ෂා වෙන විදිහටත් මේ නිශ්ශබ්දතාවය රකින්නත්
අපි වග බලා ගන්න ඕනේ. මොකද මේ මුස්ලිම් බැතිමතුන් දවසේ කීප වතාවක්ම මේගලොන්ගේ වතාවත් සිද්ධ කරනවා. මේ ප්‍රොජෙක්ට් එක ලොන්ච් කරේ UAE වල පළමු ජනාධිපතිවරයා වෙලා වුණු ෂේක්. එහෙමත් නැත්නම් the founder of the UAE, Sheikh Zayed bin Sultan. මේ මොස්කික ගොඩනගද්දී ඔහුට හොඳ දැනීමක් තිබුණා. ඔහුට ඕන වුණා ගෘහ නිර්මාණ ශිල්පයේ හා කලාවේ ඓතිහාසික හා නවීන සාරධර්ම සමග ඉස්ලාමීය සංස්කෘතික විවිධත්වය එකබද්ධ කරන ව්‍යුහයක් ස්ථාපිත කිරීමට. ඒ වගේම එයාට උවමනා කළා කවදාරි දවසක යා මිය ගියාට පස්සේ යාගේ දේහය මේ පල්ලියෙම තැන්පත් කරන්න. කොහොමරි 2004 දී මේ ෂේක් මිය යනවා. ඔහුගේ දේහය මේ පල්ලියෙම කෝට් යාඩ් එකේ තැන්පත් කරනවා. මේ මොස්කිකට යුනික් ලයිට්නින් සිස්ටම් එකක් තියෙනවා. හිරු රශ්මි රිෆ්ලෙක්ට් වෙන විදිහට තමයි සුදු වර්ණයෙන් කිරිගරුඬ මාබල්ස් යොදාගෙන තියෙන්නේ. ගොඩක් සුදු වර්ණයේ යොදාගෙන තියෙන්නේ පාරිශුද්ධත්වය හා සාමය නිරූපණය කරන්න. මේ දැන් ඕගොල්ලෝ දකින්නේ ලෝකයේ විශාලතම කිරිගරුණ මොසයික් ආර්ට් වර්ක්ස් වලින් එකක් තමයි. ලෝකේ තුන්වන විශාලතම ක්‍රිස්ටල් ෂැන්ඩලි එක තමයි දැන් මේ ඔගලොන් දකින්නේ. මේ වෝල් එක ෆේස් කරලා තියෙන්නේ මක්කම දෙසට. ඒ වෝල් එකේ ලියලා තියෙන්නේ අල්ලා දෙවියන්ට කියන විවිධ වෙනස් නම් වර්ග 99. ඔගලොන් දැනගෙන උන්නද අතින් වියන ලද ලෝකයේ විශාලතම කාපට් එක කොහෙද තියෙන්නේ කියලා. මේ ඔගලොන් දැන් දකින්නේත් ඒ කාපට් එක. මේ කාපට් එක ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකකුත් අරන් තිනවා. බර ටොන් 35ක් වෙනවා. කාන්තාවන් 12000ක් පමණ එක් වෙලා තමයි මේ කාපට් එක හදලා තියෙන්නේ. ඒ වගේම කාපට් එකේ කලර් එක ඩෙසර්ට් එකේ කලර් එකටත් සෑන්ඩ් එකේ කලර් එකට සමාන වෙන විදිහට තමයි මේකේ වර්ණයන් යොදාගෙන තියෙන්නේ. ආර්ථිකයෙන් තුනෙන් දෙකක්ම දායක වෙන්නේ මේ අබුඩාබි එමිරේට් එක.
ඉතින් මේහි මුලින්ම ඔයිල් අපනයනේ කරන්න කලින් ඔයිල් සංචිත හොයා ගන්න කලින් මෙහි තිබිලා තියෙන්නේ මුතු කිමිදු ව්‍යාපාරයක්. ඉතින් මේ එමිරේට් එක වටේටම තියෙන පර්සියන් බොක්ක. ඉතින් මේ පර්සියන් බොක්ක කියන්නේ මුතු වලටම වෙන්වුණු ප්‍රධාන නමක් ගත්ත ප්ලේස් එකක්. ඉතින් මේ tourist destinations වලින් අබුදාබි කියන්නේ ප්‍රධානම තැනක් ගන්න එමිරේට් එක. මොකද මේකේ මේ ගොඩාක් දේවල් තියෙනවා බලන්න, ඇඩ්වෙන්චර් දේවල්, ඒ වගේම ලස්සන ප්ලේසස්, මේ එමිරේට් පැලස් එක, ඒ වගේම ඊයේ අපි ගිය මොස්ක් එක, ෂේක් සෛඩ් ග්‍රෑන්ඩ් මොස්ක් එක, ඒ වගේම ෆෙරාරි වර්ල්ඩ්, ඒ වගේම යස් අයිලන්ඩ්, යස් වෝටර් පාර්ක්, මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා.